සියලුම ගෞරවයක් මහිමයක් ප්‍රශංසාවත් ත්‍රික දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා වෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ඔබේ අත්තල නැත්තම් කකුල්වල නියපොතු කපා ගන්න එක ලොකු දෙයක් විදිහට ඔබ කවුරුත් හිතන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කුඩා දරුවෙකුගේ හරි වයස්ගත කෙනෙකුගේ හරි නියපොතු කපන්න ඔබට සිද්ධ වුණොත් ඔබ බොහොම පරිස්සමින් තමයි ඒ දේ කරන්නේ. ඔවුන්ට රිදෙන්නේ නැති වෙන පිණිස. මිනිසියෙකුගේ නියපොතු කපන දිනේ ටිකක් ප්‍රමාද වුණාට කවුරුත් ඒක ලොකුවට ගණන් ගන්නේ නැහැ. නමුත් හීලෑ අලින්ගේ කකුල්වල නියපොතු නියමලාට කපලා කකුල් රැකබලා ගත්තේ නැත්නම් ඔවුන්ගේ පාද ආසාදනට ලක් විය හැකි බවත් සමහරට ඒ හරහා ඔවුන්ගේ මරණය පවා සිදු විය හැකි බවත් ඔබ දන්නවද? දැන් බලමු අලියෙකුගේ නියපොතු කපන්න කියලා ඔබට කිව්වොත් කී දෙනෙක් ඒකට ඉදිරිපත් වෙනවද කියලා? සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 6000ක් විතර බාර සතෙකුගේ නියපොතු කපනවා කියන එක නම් සෙල්ලම් වැඩක් නෙමෙයි නේද? මේකට හොඳ විසඳුමක් දෙන්න එක තැනැත්තෙක් යම් උපකරණයක් හැදුවා. ඒකෙන් පුළුවන් අලින්න බලාගන්න අයට අලියෙකුව පැත්තට පෙරලා තියාගන්න. තියාගෙන එතකොට ඒක නියපොතු කපන්න පුළුවන් අලියගේ. කිලෝග්‍රෑම් 15000ක් විතර බර, මීටර් 4ක් විතර උස, රුපියල් වලින් නම් ලක්ෂ 200ක් විතර මිලක් වෙන දැවැන්ත උපකරණයක් තමයි මේක. ලෝකෙ පුරා සත්ත්ව උද්‍යාන කීපයක්ම හැබැයි මේ ප්‍රයෝජනවත් උපකරණය මිලදී අරගෙන තියෙනවා. මනුෂ්‍යයන් රැක බලා ගැනීමත් සෙල්ලම් වැඩක් නෙමෙයි. සමහරට අලින් රැක බලා ගන්නට වඩා අවදානම් වෙන්න පුළුවන්. 2 තිමුති 2:23-25 දක්වා පදවල පාවුල්තුමා විස්තර කරනවා. මලපත්තුල සිටින සැබෑ මාර්ගෙන් අහක්ක ගොස් මම්මුලාව සිටින අයට උදව් කළ යුත්තේ කොහොමද කියලා. තමන්ට වගේම අනුන්ටත් අනුසුද්දායක තත්ත්වයක සිටින ඔවුන්ට උදව් කරන්න එතුමා විශේෂ උපකරණයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට එතුමා අපට මතක් කරන්නේ අනිත් අයගේ සිත් රැක බලා ගන්නා විට අපට මනුෂ්‍ය හැකියාවන් සහ ශක්තිය මත විශ්වාසය තැබිය නොහැකි බවයි. අපට ඇත්තටම අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවයි. උන්වහන්සේගේ දාසයන් දබර නොකර සියලන් කෙරෙහි ගුණවන්තව ඉවසිරිවන්තකමත් මුර්ධකමත් පාවිච්චි කළ යුතු බව එතුමා කියනවා. එවැනි අන්තරාදායක අවස්ථාවක අපේ ආරක්ෂාව සඳහා සැබෑවෙත් කරුණාවෙත් එකතුවක් ඕනෑට වැඩි තරම්. එයින් අන් අය වෙත විදහා පාන්නේ අපි ඔවුන්ට වැළඳගන්න බල කරන තැනන් වහන්සේගේ සිතමයි. මුලාවේ ගිය කෙනෙකු ආපසු හරවා ගැනීමේදී පරිස්සම සහ කරුණාව තමයි අපට අවශ්‍ය වෙන්නේ. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ අපට රැක බලා ගැනීම සඳහා බාර දී ඇති අය යක්ෂයාගේ මලපත්තලෙන් මුදවා ගන්න පිණිස අපට ඔබ වහන්සේගේ ප්‍රඥාවද, කරුණාවද, ඉවසිලිවන්තකමද, මුරුදුකමද ලබා දෙමින් මඟ පෙන්වෝ වැනව. ආමෙන්.